කතාවක් තියෙනවා තනිව ඇවිදින් තනිව යන මේ ලෝකේ ස්ථිර වූ සමතකම් නැහැ කියලා. ඒ කතාව හරියට හරි. සමහර සමතකම් හොයාගන්න අපිට ටිකක් අමාරුයි. මේ අස්ථිර වූ ලෝකේ ඒ ස්ථිර සමතකම් හොයාගන්න නම් එකිනෙකා හා ගැටෙන්න ඕනේ. ඒ නිසා යන අයට යන්න දෙන්න. සමතකම් අවැසි මිනිසුන් සමහර විටක ළඟ නවතිවි. අදත් සුපුරුදු විදිහට මේක තු වෙන්න ජීවිතේ විනිවිද දකින රටයි. කප්පරක් බරවූලන මිනිසුන්ට කෙලවරක් නැති ප්‍රශ්න එන්න පුළුවන්. ජීවිතයේ පොරබදන මිනිසුන්ට තමයි හැම විටම ප්‍රශ්න එන්නේ. හැබැයි ඉතින් මහ පොළොවට ණයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන මිනිසු අතරේ කාන්තාව කියන්නේ හරි අභිමානනීය චරිතයක්. ගෙදර මහා කන්ද අප්පච්චි. නමුත් ඒ කන්දේ බර තරාගන්නේ ආදරණීය අම්මා. ඇය මහපොළොව මත ඕඩයම රටාවකින් ජීවිතය සපයන්න හරිම දක්ෂයි. මේ මැටි බෝල කරමින් ජීවිතය අමුණන අල්ගම රූපවතී මහත්මිය. ඇගේ දෑඟිලි හරිම ශක්තිමත්. ඒ නිසයි ඇගේ නිර්මාණ ශක්තිය මතින් ජීවිතය මේ තරම්ම ශක්තිමත් වෙන්නේ. ඇගේ සෙනෙහස දරුවන්ගේ ජීවිතයේ රිද්මය වෙනස් කළ මහා තෝතැන්නයි. ගෙදර මහා පිරිත් ස්වරය අම්මායි. ඒ නිසයි අද අපේ කතාවේ කතානායිකා වන්නේ. බැබිලෝනියානු එහෙම නැත්නම් ඉන්දුනින්න හරප්පා ශිෂ්ටාචාරවල ඉතිහාසය පිළිබඳ කතා බහ කරද්දී ගොඩක් වෙලාවට මැටිපෝරු මත තමයි බොහෝ දේවල් නිර්මාණය වුණේ. හැබැයි ඒ ඉතිහාසය වගේම අවුරුදු 2500කට එහා ගිය අභිමානනීය ඉතිහාසයක් අපිට තියෙනවනේ. මේ තියෙන්නේ ඒ වගේ නිර්මාණ වෙන මැටිපෝරු මත ඒ අපූර්ව ඉතිහාසයක් මත ලියවුණු බොහෝ නිර්මාණ. හැබැයි අද වෙනකොට අපි දන්න කාරණයක් තමයි රට ඇතුලේ මේ මහපොළොවේ ජීවත් වෙන්න ගොඩක් දේවල් මිනිස්සු පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන්නේ අර යට ගියපු මතකයන් සහ ඒ ඉතිහාසයමයි. අද අපි ඇවිල්ලා ඉන්නේ අල්ගමට. මේ අල්ගම ප්‍රදේශයේ ආශ්‍රිතව මම කතා බහ කරනකොට මට හම්බෙන මේ අපූර්ව නිර්මාණ මේ මැටි සාමාන්‍යයෙන් අපි දන්නවා මේ බියගම ප්‍රදේශයේ මැට්ට තමයි මේ මගේ අතේ තියෙන්නේ. බලන්නකො ලංකාවේ හැමතැනටම මේ මැටි එහෙට මෙහෙට විසිරලා යනවා. හිතන්න බෑනේ මේ මැටිද තියෙන්නේ කියලා. හැබැයි මේ තියෙන්නේ මැටිවලින් නිර්මාණය කරපු අපූරු පළඳනාවක්. මේ පළඳනාව මගේ අතේ තියෙනවා. ඉතින් මේ දේවල් දැක්කහම හිතුණා මේ පිළිබඳව කතා බහ කරොත් හොඳයි කියලා. අර මං කියපු ලංකාවේ හැම තැනටම යන මේ මැටිවලින් නිර්මාණය වුණු අපූරු පළඳනාවක් නිර්මාණය කරන්නේ ඇය රූපා කුමාරසිංහ මහත්මිය. අයිබෝවා, මට හිතුණා මේ දැන් මේ මගේ අතේ තියෙන අපූර්ව නිර්මාණ නේද, මේ මැටිවලින් මේ දේවල් කරන්න ඕනේ කියලා හිතුවේ ඇයි? ඒ දෙක කරන්න හිතුණා වෙන කවුරුත් නොකරන දෙයක්. ඒ කියන්නේ වළං හැම දෙයක්ම නිර්මාණය කරනවා, මල් පෝච්චි මේ වගේ ආවරණ පැත්ත කවුරුත් ඔය මං කරන විදිහට කරනවා මම දැකලා නැහැ. ඒ නිසා මම මගේ නිර්මාණ මං කරන්න පටන් ගත්තා. මැටි කර්මාන්තයක් විතර ගත්තොත් මැටි කර්මාන්තය ආශ්‍රිතව බොහෝ නිර්මාණ කරන්න පුළුවන් කියලා අද අපි ඔප්පු කරලා තියෙනවා. රටා අපි වෙන් කරන්නෙත් මේ කාලය අලුත් දෙයක් ආරම්භ කරන්න අලුත් අදහසක් ඔබ ඇතුලේ තියෙනවා නම් ඒ අදහසට යම් ආකාරයක කරුණක් අපි මේ විදිහට එක්කාසු කරනවා. ඒ විතරක් නෙමෙයි, දෙපයින් නැගෙහිටින් මේ මහපොළොවේ කාටවත් බරක් නැතුව ජීවත් වෙන උත්සාහ කරන මිනිස්සු ගැන රටා හැමදාමත් කතා කළා. ඉතින් මට හිතෙනවා ඔබතුමියගෙන් මෙහෙම දෙයක් අහන්න, දැන් මේ විදිහට මැටි ආශ්‍රයෙන් ආභරණ නිර්මාණය කරද්දී යම් ආකාරයක අභියෝගයක් තිබුණ නැද්ද? මේක මෙහෙම දෙයක් කරන්න පුළුවන්, මේකට මාකට් එකක් තියෙයි, වෙළඳපළක් තියෙයි කියලා එහෙම තිබුණ නැද්ද යම් ආකාරයක අභියෝගයක්? ඇත්තටම මට හිතුණා කවුරුත් කරන්න ඇති දෙයක් මැටි වලින් කරන්න. වළං, මල් වාස්සෝ, ඒ වගේ එක එක දේවල් ඇතිලි
ඒ වගේ දේවල් නේ මැටි වලින් කරේ ඊට හාස්පසින්ම වෙනස් දෙයක් හැඩතල ගන්නවමින් මං කරන්න පටන් ගත්තා ඒක ඇත්තටම වෙළඳපළට දාපුවාම ලොකු ඉල්ලීමක්වත් මට ලැබුණා ඊට පස්සේ මම තීරණය කරා තව තව හැඩතල නිර්මාණය කරන්න ඒ වගේම වෙළඳපළේ ඉල්ලීම තව තවත් වැඩි වුණා මගේ ගොඩාක් හැබැයි මේ ආභරණ පැත්තේ යන්නේ යුරෝපීය අය තමයි පළඳින්නේ මේ ආභරණ මේ ඒගොල්ලන්ට තමයි ගොඩක් අලවි වෙන්නේ මගේ නිෂ්පාදන මැටි ආශ්‍රිතව යම් දෙයක් කරන්න පටන් ගත්තාම කෙනෙක් හිතන්න පුළුවන් මේක ටිකක් සංකීර්ණ වැඩි මේකට යම් ආකාරයක නිර්මාණාත්මක දැනුමක් ඕනේ එහෙම දෙයක් තිබුණොත් තමයි අපිට දෙයක් කරන්න පුළුවන් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඇත්තටම මේක හරි සංකීර්ණ දෙයක්ද එහෙම නැත්නම් සරලයිද කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා අපිට කියන්න ඕනේ. ඇත්තටම අච්චුවකින් නෙමෙයි අතින්ම තමයි හැඩතල මවන්නේ. බලන අය වුණත් ගොඩක් විස්මයට පත් වෙනවා මේක කොහොමද කරලා තියෙන්නේ කියලා. ඒ මගේ කියන්නේ අච්චු නැතුව තමයි කරන්නේ. හැමම හුඹස් මැටි වලින් හැම බෑ. දැන් වේලකින් ගත්තොත් දෙවනි මැට්ට වගේ තමයි ඇරලා අරගෙන කරන්න පුළුවන්. ගොඩක් ඉතින් මම ගන්නේ ඔය බියගම හොරණ පැත්තේ ඒ පැතිවල මැටි ගෙන්න ගන්නවා. ඒවෙන් තමයි කරන්නේ. දංකොටුවෙන් එහෙම. මැටි ටික හොඳට දිය කරලා පෙරන්න ඕනේ. පෙරලා අර වැලි ගොඩක හුණු පෙරන විදිහට දාන්න ඕනේ. දාලා තමයි අර උඩ ටික ගන්නෙ. ඒ ක්‍රමයට අරගෙන ඒක ටිකක් තියෙන්න අරපුවාම දැනෙනවා අපිට මේක දැන් හරි පදම කියලා. එතකොට තමයි නිර්මාණය කරන්න පටන් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මේ මැටි ආශ්‍රිත ආභරණ දිහා දකිනකොට මේකේ විවිධ වර්ණයන් අපි දකිනවා. විවිධ පාට තියෙනවා. ඉතින් මේ විවිධ වර්ණයන් හොයාගන්න නම් මේක එක්ක වර්ණ තවරන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි විශේෂිත කාරණයක් තියෙන්න ඕනේ. අපිට පැහැදිලි කරන්නකෝ දැන් සාමාන්‍යයෙන් මේ වර්ණ ගන්නවද එහෙම නැත්නම් කොහොමද මේ විවිධ වර්ණ ඇතුල් කරලා තියෙන්නේ මේ ආභරණ වලට? ඒවා ඔය එක එක දැන් මැටි වල වර්ණ තියෙනවා එක එක පළාත් අනුව. දැන් හොරණ පැත්තේ මැටි සුදු පාටයි. බියගම ඒවා රතු. ඒ කියන්නේ එක එක ඒ මැටි වර්ග කලවම් කරාම ඒ වර්ණ එනවා. ඇත්තටම දවසකට එක මාලයක් වගේ තමයි මගේ හදනේවා හදන්න පුළුවන්. ඊට වැඩිය හදන්න බෑ. යම් ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඔබ හිතනවා මේකට ලොකු මුදලක් මගේ අතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ව්‍යාපාරය කරන්න යන්න බෑ. එහෙම හිතන ඔබට මම හිතන්නේ මේ කතාව ඊතහාමත් වැදගත්. අපිට කියන්නකෝ ඔබතුමිය පැහැදිලි කරන්න දැන් මේ වගේ දෙයක් පටන් ගන්න ලොකු මුදලක් අපිට අතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද ඔබතුමිය මේක පටන් ගත්තේ? ඇත්තටම මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පොඩි තැනින් පටන් ගන්න පුළුවන්. ඉතින් එහෙම පටන් අරන් කරපු එක්කෙනෙක් තමයි මම ඇත්තටම. පුංචි පුංචි මැටි බෝල ගොඩක් එකතු කරලා මාලයක් නිර්මාණය කරන්න දිනක් වගේ කාලයක් ගත වෙනවා. ඒවා නැවත පුළුස ගන්න ඕනේ. පාටක් යොදන්නත් ඕනේ. මේ සියලුම කාරණා දුක්බරයි. මේ සියල්ලටම ඇය කාලය වෙන් කරගන්නේ ගෙදර වැඩ කටයුතු සහ පුංචි තවත් රැකියාවක නියැලෙන ගමන්. ජීවිතය කියන්නේ දුක්බරව වයින තනුවකට ශක්තිමත් ගායනාවක් එක් කරන එකට. රූපවතී මහත්මියත් ඒ වගේමයි. ඇය අද මේ කරමාල රස්සාවෙන් තම ජීවිතය ජයග්‍රහණය කරලා ඉන්නේ. ඇය කියන විදිහට හිතේ හයිය මතින් ඇගේ ජීවිතේ නැගිටපු ආකාරය ඇද ඇය කල්පනා කරන්නේ හරිම සතුටින්. ඒ නිසා මේ ජයග්‍රහී මාවත තවත් එලිපෙරි වනට ඇය මැවූ සිහිනය මේ මහපොළොව මත නැවත නැවත වාරයක් යථාර්ථයක් බවට පත්වන්නට හේතු වාසනා වේවා. ඔබට දිගාසිරි. අනපේක්ෂිතව ජීවිතයට එල්ල වෙන සමහර සිදුවීම් සමහර විටක ජීවිතේම කඩාවැටවන්න පුළුවන්. හැබැයි තින් කතාවක් තියෙනවා දෛවයට පුළුවන් මිනිස්සුන්ව රිද්දන්න විතරයි වටන්න බෑ කියලා. මේ තියෙන්නේ කෙල්සිගේ කතාව.
අපි නොසිතන වෙලාවක ජීවිතය අතරමඟ නවතින්නට පුළුවන්. ජීවිතය කියන්නේම බාධක මැදින් ගලන හරි අපූර්ව රටාවකට. පිටතින් බලා සිටින කෙනෙකුට නම් ජීවිතය හරි අපූර්වයයි සිතෙන්නට පිළිවන්. නමුත් ජීවත් වෙන කෙනෙකුට එය හාත්පසම වෙනත්ම අත්දැකීමක්. මේ 29 හැවිරිදී කෙල්සි ඇය හදිසි අනතුරකට ලක්වෙන්නේ ඇගේ ජීවිතය දෛවයට බාර දෙමින්. ඒ අනතුරෙන් ඇගේ පාද ඇයට අහිමි වෙනවා. නමුත් ඇගේ පෑන්සල් තුඩුවලට බාධා කිරීමකට කිසිවෙකුට නොහැකි වුණා. ඇය ගිලන්ව සිටියත් ඇගේ චිත්‍රකලාව දිගටම කරගෙන යාමට ඇගේ හිත ශක්තිමත් වුණා. කාන්තාවකට තියෙන්නේ පුදුමාකාර හිතේ හයියක්. ඒ නිසයි ඇයට හමුවන රළු පුෂ්ටියක් මත ඇය විවිධාකාර සිතුවම් නිර්මාණය කරන්නේ. සංවේදී තැන් ස්පර්ශ කරමින් ඇගේ ජීවිතයේ ඇය දැක සමහර සිදුවීම් ඒ ආකාරයෙන්ම චිත්‍රණය කිරීමේ හැකියාව ඇය සතුයි. ඇයට පාදයන් අයිමි වුණත් පුංචි කාලෙඳන් ඇයට හිමිමේ කලාවන් රැගෙන යාමයි ඇගේ එකම බලාපොරොත්තුව. මේ කතාව ඔබට කිව්වේ ඔබේ හිතත් හයිය කරගන්න පුළුවන් නම් ජීවිතයේ තමාට එන ඕනම බාධක අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කියන කාරණාව ඔබට කියලා දෙන්න. ඒ නිසා කෙල්සිගේ කතාවත් ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න. කෙල්සි, ඔබට සුබ පැතුම්. ජීවිතයේ සමහර දේවල් ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙන්න ඕනි කියලා කතාවක් තියෙනවා. ඒක හරියට අර කිරි වැදිලා බිමට නැමෙන ගොයමක් වගේ. කොහොම වුණත් එහෙම නිහතමානී වෙන චරිත ඇතුලේ බොහොම නිර්මාණශීලී හැකියාවන් තියෙන අයත් රට ඇතුලේ අපිට මුණ ගැහෙනවා. අපි ආවක් කැලණියට මේ ජයත්‍රී කතාව. ආදරය කියන්නේ කෙනෙක් ජීවත් කරවන තවත් ජීවිතයකට අවැසිම හැඟීමකට. එවැනි ආදරයකට ජීවිතය දෙනවා කියන්නෙම එවැනි ආදරණීය මිනිසුන් මේ මහ පොළොව මත ජීවත් වෙනවා කියන එක. සමහර විට ආදරය කියන වචනයම ඔබේ හිත සුවපත් කරනවා ඇති. මේ කැලණියේ ජයත්‍රී අභිෂේකා ගුණරත්න මූල්‍ය ශේෂ්ත්‍රයේ රැකියාවක නියැලෙන ජයත්‍රී පුංචි කාලය තුළ තමන් සතු ශක්‍යතාවන් හඳුනාගත් නිසා මංගල ඇරයුම්පත් සහ මංගල කේක් රඳවන නිර්මාණය කරනවා. ඒ තුළින් ඇය ජීවිතය ජයග්‍රහණය කරනවා විතරක් නෙවෙයි, මේ වන විට ඇගේ අතින් සෑදෙන නිර්මාණපත් සංඛ්‍යාව අතිවිශාලයි. ඒ නිසා අද අපි කතා කරන්නේ ඇගේ ජයග්‍රහී මාවත ගැන. මේ කතාව ඔබේ ජීවිතයට අස්වැසිල්ලක් වේවි. ඇයි මේ වගේ දෙයක් පටන් ගන්න හිතුවේ? මං හිතන්නේ මං මේක පටන් ගත්තේ හරිම අහම්බෙන්. ඇත්තටම පුංචි කාලේ ඉඳලම නිර්මාණශීලී හැකියාවන් මම තිබුණා කියලා හඳුනගෙන තිබ්බා. මගේ දෙමව්පියනුත් ඉස්කෝලේනුත් ඒ වගේම මමත් අඳුරගෙන තිබ්බා යම් යම් නිර්මාණශීලී හැකියාවන්. මම ඇත්තටම මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරේ අවුරුදු 10ක් පුරාවට. ඉතින් ඒ අතරතුර ඒ මම වැඩ කරපු ආයතනයේ යම් යම් උත්සව සංවිධානය කරනකොට කරපු නිර්මාණශීලී හැකිය නිර්මාණයන් දැකලා මගේ ඒ තමයි ඇත්තටම මම මට අදහස මගේ මිත්‍රයන් ලබා දුන්නේ මේක ඇයි ඔවා ව්‍යාපාරයක් විදිහට කරන් යන්නේ නැත්තේ කියලා. ඉතින් එතනදී තමයි 2010 වර්ෂයේදී මම මුලින්ම wedding invitations and cake boxes wedding fair එකකදී අපි exhibition එකක් විදිහට පවත්වලා එතන තමයි ආරම්භයේ විදිහට පටන් ගත්තේ. මුල් ශිෂ්‍ය හැකියාවක් කරපු අතරේ මේ වගේ දේකුත් පටන් ගන්නවනේ. ඒ කියන්නේ තමන්ටම කියලා දෙයක් පටන් ගන්නත් ලොකු ඕනකමක් තිබුණා. හැබැයි ඇයි රැකියාවක් කරන ගමන්ම මේ දෙයක් කරන්න හිතුවේ? ඇත්තටම මේක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් අර මුලින්ම කිව්වා වගේ මට මං කරපු උපන්දින සුබ පැතුමක් දැකලා මගේ යාළුවෙක්ට වුණා යාගේ wedding invitations එක මට කියලා කරගන්න. ඉතින් එතනදී මම කිසිම විටක මගේම wedding invitation එක ඇරෙන්න මම වෙන කිසිම කෙනෙක්ගේ invitations කරලා තිබුණේ නැහැ. ඉතින් මට එතනදී අධ්‍යයනයක් කරන්න වුණා මොන වගේද මේවට අවශ්‍ය වෙන ටෙක්නික්ස් හැම දෙයක්ම. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. එතන තමයි මුල. ඉතින් ඒක ගොඩක් ලස්සනට තිබුණා. හැමෝම ඒකට හොඳ
කමෙන්ට්ස් දුන්නා. ඉතින් එතනින් පටන් ගත්ත එක දැකලා එක එක්කෙනා ගේ ප්‍රතිචාර මත පටන් ගත්තේ ඒකින් මේ වගේ වෙඩින් ඉන්විටේෂන්ස් කරන්න. ඉතින් ඒ පටන් ගත්ත ගමන තමයි අද මේ වෙනකොට ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්නේ. විශ්වාසයක් තිබුණාද දැන් Tamanṭama කියලා මේ වගේ ව්‍යාපාරයක් පටන් අරගෙන ඒකෙන් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබුණාද? ඇත්තටම මම ව්‍යාපාරේ පටන් ගත්ත රැකියාව කරන ගමන්මයි අවුරුදු 10ක් මම රැකියාවත් ව්‍යාපාරයත් දෙකම සමබරව කරගෙන ගියේ. ඉතින් අභියෝග නම් ගොඩක් තිබුණා. ඒ කියන්නේ ඇත්තටම මම පළවෙනි ප්‍රදර්ශනය දානකොට මම ඇත්තටම හිතපු නැති තරමට මට ඇනවුම් ලැබෙන්න පටන් ගත්තා. ඉතින් එතකොට අපිට ලොකු අභියෝගයක් වුණා. මම කොහොමද මේ ලැබෙන ඇනවුම් හරියට බාර දෙන්නේ මගේ රැකියාවත් නිවැරදිව කරන ගමන්. ඉතින් නමුත් අත්දැකීම් එක ටිකෙන් ටික ඒ ලැබිච්ච අත්දැකීම් එක මට පුළුවන් වුණා ඒ අභියෝගය ජය ගන්න. ඉතින් අභියෝගයක් කියලා හිතුණත් නමුත් නිර්මාණශීලී හැකියාව තියෙනවා නම් තමන් වෙනස් දෙයක් කරනවා නම් අනිවාර්යෙන් අනිත් අයට වඩා තමන්ට ඒ ඇනුම් ලැබෙන එක අනිත් අයගේ ආකර්ෂණය තමන්ගේ නිර්මාණවලට ලැබෙන එක මං හිතන්නේ net ඇතින්ම සිද්ධ වෙනවා. නිර්මාණශීලී හැකියාවක් සාමාන්‍යයෙන් අහම්බෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක ජානමෙවලින් හරි උපතින් හරි අපි ගේන්න ඕනේ. ජයත්‍රි කොහොමද ඔය නිර්මාණශීලී හැකියාව තමන්ට තියෙනවා කියලා අඳුරගත්තේ? ඒක නම් ඇත්තටම පුංචි කාලේ ඉඳලම මම හිතන්නේ මම එකේ පන්තියේ ඉඳලා වගේම මම හැම චිත්‍ර තරඟයකම හැම ප්‍රදර්ශනයකම මට යම්කිසි ජයග්‍රහණයක් තිබුණා. මම හිතන්නේ ඒක මගේ පියාගෙන් ලැබිච්ච සහජ උරුමෙන් ලැබිච්ච දෙයක් කියලා මම හිතනවා. ඉතින් ඒ නිර්මාණශීලී හැකියාව තිබුණා. ඉතින් ඉස්සර ඉඳලම චිත්‍ර කලාව වෙන පිදුරු වලින් කරන නිර්මාණ මැටි කල නිර්මාණේ වගේ ගොඩක් දේවල් ඉස්කෝලේ යන කාලේ ඉඳලා කරා. ඉතින් ඒ හැකියාව තිබුණ බව පොඩි කාලේ ඉඳලා මම අඳුරගෙන තිබ්බා. නමුත් විභාගයන් කරනකොට උසස් පෙළ කරනකොට ටිකෙන් ටික මගේ උපාධිය කරනකොට මම ඇත්තටම රටින් එළියට ගිහිල්ලා හිටියේ. ඉතින් ඒ කාලේ සම්පූර්ණයෙන් මේ වයින් ඉවත් වෙලා හිටියේ. ඉතින් රැකියාව කරනකොට තමයි ආයිමත් මේ විදිහට නිර්මාණයන් කරන්නට පෙළඹුණේ. ව්‍යාපාරයක් පටන් ගන්න අපිට පුළුවන්. හැබැයි ගැටලු ඉන්නේ මේක කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක. ඒක ඔබටත් තියෙනව නේද? ජයත්‍රි කොහොමද දැන් මේක අභියෝගයක් නෙමෙයිද? වෙළඳපොලේ මේ වගේ නිෂ්පාදන තවත් තියෙනවා. එහෙම නිෂ්පාදන තියෙන අතරේ තවත් ඔබ මේ වගේ නිෂ්පාදනයක් කරලා වෙළඳපොළ තුළ යමක් කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබ්බද? මට ඇත්තටම ව්‍යාපාරයක් කරන එක මම පැවතින පවුල් පසුබිමේ මම කිසිම ව්‍යාපාරික පසුබිමක් නැහැ. අපි ඔක්කොමලා ඉන්නේ වෘත්තිකයන්. ඉතින් ව්‍යාපාර පසුබිමක් නැති වුණත් මම හිතන්නේ මට පොඩි කාලේ ඉඳලම මට තිබුණා සාරි නිර්මාණය කරලා මම මේක කරොත් මට මේක අලවි කරොත් මට මේකෙන් මට ඉහළ ආදායමක් ගන්න පුළුවන් ඉහළ නිර්මාණයක් දියුණු කරන්න පුළුවන් කියන තැන තමයි මම ඉතින්ම හිටියේ. මම උපාධිය කරත් ව්‍යාපාර අධ්‍යයනය. ඉතින් එතනදිත් ඒ අංශය කෙරෙහි මගේ දැනුම වැඩි දියුණුනා. ඉතින් ඒක නිසා තමයි මට මගේම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියන තැන හිටියේ. නමුත් යම් කිසි තැනකට ව්‍යාපාරය ගේනකම් මට රැකියාව සහ මම ඉගෙනගත්ත දෙය ඇත්තටම මට ප්‍රයෝජනවත් වුණා. මගේ රැකියා මගේ ව්‍යාපාරය කල්මනාකරණය කරන්න, සේවකයන් කල්මනාකරණය කරන්න, මූල්‍ය කල්මනාකරණය කරන්න, ඒ හැම දෙයකටම මං හිතන්නේ රැකියාවෙන් ලැබිච්ච අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඒ ලැබිච්ච පන්නරයත් එක තමයි මම ව්‍යාපාරය ටිකෙන් ටික ආරම්භ කරගෙන ගියේ. ජයත්‍රි කොහොමද මේ කාල කල්පනාකරණය කරගත්තේ? රැකියාවත් කරනවා, අයපවුල් ගෙදර ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. කොහොමද මේ කාලය කල්පනාකරණය කරගත්තේ? ඔව් මං හිතන්නේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ටිකෙන් ටික තමන් විවාහ වෙලා තමන් දරුවෝ ලැබෙනකොට ලොකුම ප්‍රශ්නේ දරුවොත් එක්ක කාලය ගත කරන්න වෙලාව නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනයේ ඉස්සරට වඩා ගොඩක් තරඟකාරී. ඉතින් ඒ මං හිතන්නේ අම්මා කෙනෙක් විදිහට ඒකට ගොඩක් කාලය යොමු කරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම ගෙදර දොරේ කටයුතු හැම දෙයක්ම බලන්න. ඉතින් මං හිතන්නේ හැමෝටම අපි අද කතා කරොත් මං හිතන්නේ වැඩි දෙනෙක්ට ආසාව තියෙනවා තමුන්ගේ දෙයක් කරන්න. නමුත් ඒක මං හිතන්නේ පළවෙනි පියවර තියලා ඒක පටන් ගන්න ඒ පියවර තබන තැන තමයි මං හිතන්නේ ගොඩක් අය පසුබසින්නේ. ඉතින් මට දෙන්න තියෙන පණිවිඩය තමයි මං හිතන්නේ පුංචියට හරි පටන් ගන්න. තමන් කැමති දෙයක් තියෙනවා නම් තමන් හරියට හරි ප්‍රමිතියට දෙයක් කරනවා නම් අනිවාර්යෙන්ම
තමන්ගේ නිර්මාණයන් සොයාගෙන නිතරම පුද්ගලයන් අනිවාර්යෙන් අවශ්‍යයි පැමිණෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ඒ තමන් කරන රැකියාව හෝ අනිත් අදාළ අංශයත් ඉගෙනීම හෝ ඒ දෙයක් එක තමන් පටන් ගත්තා නම් මම හිතන්නේ අපි ඒ තැනකට එන වෙලාව වෙනකොට අපිට හොඳ ස්ථාවර ව්‍යාපාරයක් උරුම වෙලා තියෙවි. ඉතින් මේ සියල්ලටම ශක්තිය දෙන්නේ ඇගේ සැමියා දර්ශන. මුල්්‍ය අංශයේ උසස් රැකියාවක් ඇය හරදමා ආවත් අද ඇගේ දියුණු දෙස බලා ඇය සතුටු කඳුළු වගුරවනවා. ඇය කියන්නේ මෙතෙක් ආ ගමන් මග තුළ ඇගේ රැකියාවෙන් ලැබූ පන්නරයත් ජීවිතෙන් ලැබූ අත්දැකීමුත් පිටිවහලක් වුණා කියලා. එකිනෙකට වෙනස් නිර්මාණ පිළිබඳව නිතර සිතන චෛත්‍රී ජීවිතයේ දිනූ කාන්තාවක් ලෙස තවත් කෙනෙකුට අතදීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ. ඒ නිසා ඇගේ කතාව ඔබට ආදර්ශයක් ගැන දේවි. තමන්ගේ දෑතින් හරි හම්බ කරලා කීයක් හරි හොයාගෙන තමන්ගේ පවුල් කුටුම්බයට දායකත්වය දක්වන්න පුළුවන් නම් සැබවින්ම මේ මහ පොළොවේ උපන් කාන්තාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා ඇය නිවසට විතරක් නෙවෙයි මුළු රටටම ගමටම ආඩම්බරයක් වේවි. රට හැමදාමත් ලියන්නේ ඔබේ කතාවයි. ඉතින් රටා බලන ඔබටත් හදවතේ බොහෝ දේවල් තියෙන්න පුළුවන් ලියන්න අපිට. නිෂ්පාදක රටා ප්‍රවෘත්තිහාකාලීන සිදුවීමංශය ශ්‍රී ලංකා රූපන් සංස්ථාව කොළඹ හද. ඔබේ හදවතේ රටා වෙනුවෙන් තැබූ ඉඩ නිසාම මෙවර රයිගම් තිරි සම්මානවලේ වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහන විදිහට රටා නිර්දේශ වෙලා තියෙනවා කියලත් ඔබට කියන්නේ අපි බොහොම අභිමානයෙන්. ඒ අභිමානය හැමදාමත් අපිත් එක්ක බෙදා හදාගන්න රටා එක්ක රැඳිලා ඉන්න. එහෙමනම් ඉතින් අදට සූදානම් වෙන්නේ ඔබෙන් සමුගෙන යන්න. සමුගෙන යන්න කලින් මතක් කරන්න. පොතපතෙන් තුලින් මිනිසෙක් බුද්ධිමත් වෙන්න පුළුවන්. හැබැයි ගුණ තමයි රැකෙන්නේ ඔබේ පවුලෙන්. එනිසා පවුල ශක්තිමත් කරගන්න. ගිල්ලෙන්න සුබ සතියක්.